ගරු ස්වාමීන් වහන්සේ ඝන සංඥාව යන කුමක්දයි කරුණාවෙන් සරලව පහදා දෙන්නේ නම් මැනක. දැන් අපි මේ අපි හිතමුකෝ මේ කෝප්පේ කියලා. මේ කෝප්පේ දැන් අපි දන්නේ ඝන සංඥාවක් හැටියට. මේ කෝප්පේ කියන්නේ ඝන සංඥාවක් හැටියට. දැන් නමුත් මේ කෝප්පය අපිට බෙදන්න පුළුවන්. මේකේ තියෙන්නේ මොනවාද? ආභෝ තේජෝ වායෝ පටිවි. මේකේ තියෙන්නේ මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේකේ තියෙන්නේ මොනවාද? නාම රූප. එතකොට මේක බෙදලා බැලුවාම විභංග කරලා බැලුවාම අපි කෝප්පේ ගැන නෙමෙයි අපේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුවයි ගත හිත ඇටියට බෙදන්න ඕනේ විභංග කරන්න ඕනේ. මේක බෙදනකොට අපිට පුළුවන් කේසා ලෝමා නකා දන්තා හැටියට මුලක හැටියක බෙදලා බලන්න. එතකොට මේ මේ ඝනසංඥාව තියෙනවද? දුරු වෙන. මේ ඝනසංඥාව දුරු වෙන ගමන් පටික්කුල මනසිකාරය, නවසිවතික මනසිකාරය, ආදී වශයෙන් වූ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය ඔක්කොම උපකාර වෙන්නේ මේ උද්ගලයේ සත්වයේ හැටියට අපි තීරණය කරගෙන තියෙන දකින දැනගෙන තියෙන අපි හැම මිතෙන්න ආ මගේ භාර්යාව මගේ පුරුෂයා මගේ දරුවා මගේ අම්මා මගේ තාත්තා මේ මොනවාද? ඝන සංඥා. නමුත් මේකේ මේ ඝන සංඥාව දුරු වෙන්නේ අපි අර මේ පටිකුල මනසිකාරයෙන් යෝන්සෝ මනසිකාරයෙන් පටිඳු කරනකොට මේ ඝන සංඥාව දුරු වෙනවා. මෙතන තියෙන හේතුඵල පරම්පරාව ක්‍රියාත්මක වෙන නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන නිසා හදාගත්ත කූඩුවක් දිගින් දිගටම පවත්වාගෙන යන හේතුඵල පරම්පරාව. ඒකයි අපි ලත්වේ පුද්ගලයේ හැටියට දකින්නේ. ඒක තමයි ඝන සංඥා. ඒක දුරු වෙනවා මේ පටිකූල මනසිකාරයේ නවසීවතික මනසිකාරයේ අර ධාතු මනසිකාරයේ හරියට තේරුම් ගත්තා.